Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කියන්නේ මේකෙම claims given ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය අද ප්‍රවීණ දේශක උපුල් අමරසූරිය ආචාර්යතුමා සමග අපි ගිනුම් කරණය ඉගෙන ගනිමු ආයුබෝවන් සුබ දවසක් ආදරණීය දුවේ පුතේ ඔබ මේ එකතු වෙලා ඉන්නේ Soft Logic Life සිත FM සමග එක්වගෙන එන Soft Logic Life ගුරු ගෙදර අධ්‍යයන වැඩසටහනත් එක්කලා දරුවනේ අපි ගිය සතියේ ගිනුම් කරන පාඩමෙන් ඔයාලත් එක්ක සාකච්ඡා කළේ හවුල් ව්‍යාපාරයක නීතිමය පසුබිම ගැන ඉතින් අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ හවුල් ව්‍යාපාරයක ලාභය කොහොමද විසර්ජනය කරන්න කියලා දරුවනේ ඔයාලා දන්නවා තනි පුද්ගල ව්‍යාපාරයක් නම් ලාභයක් ලැබුණාම ඒක අයිතිකාරයාට ලබා දෙනවා. ඒ කියන්නේ අපි ලාභය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේදී ප්‍රාග්ධනයට එකතු කරනවා. ඒ කියන්නේ දරුවනේ තව විදිහකට කිව්වොත් තනි පුද්ගල ව්‍යාපාරයක ලාභය කියන්නේ අයිතිකරුගේ හිමිකමේ කොටසක්. හිමිකමේ කොටසක් ලෙස අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේදී ප්‍රාග්ධනයට කාලච්ඡේදයේ ලාභය එකතු කරනවා. අලාභයක් ආවොත් අපි දන්නවා ප්‍රාග්ධනයෙන් ඒ කාලච්ඡේදයේ අලාභය අඩු කරලා පෙන්නනවා. එතකොට හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ කොහොමද? දරුවනේ හවුල් ව්‍යාපාරයක ලාභයක් ලැබුවාම ඒ කියන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ පිළියෙල කරලා අපි ගණනය කරගන්න ශුද්ධ ලාභය නැත්නම් අපි කියන එකට කාලච්ඡේදයේ ලාභය කියලා. මේ ලාභය විවිධ මාර්ග ඔස්සේ හවුල් කරුවන් අතර බෙදා දෙනවා. දරුවනේ ලාභය කොහොමද අපි හවුල් කරුවන් අතර බෙදා දෙන්නේ? ප්‍රධාන මාර්ග තුනක් තියෙනවා. ඒ කියන්නේ ලාභය විසර්ජනය කරන ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි ප්‍රාග්ධන පොලී වශයෙන් අපිට ලාභයෙන් කොටසක් හවුල් කරුවන්ට දෙන්න පුළුවන්. හවුල් වේතන වශයෙන් උත් හවුල් කරුවන්ට ලාභයෙන් කොටසක් දෙන්න පුළුවන්. එතකොට ප්‍රාග්ධන පොලී දීලා හවුල් වේතන දීලා තවත් ඉතිරියක් තියෙනවා නම් ඒක අපිට පුළුවන් ලාභ කොටස් වශයෙන් හවුල් කරුවන් අතර බෙදා දෙන්න. දරුවනේ එතකොට මොකද්ද මේ ලාභයේ විසර්ජනයේදී අපි බලාපොරොත්තු වෙන්නේ? අපි දන්නවා හවුල් ව්‍යාපාරයක ඉන්න හවුල්කරුවෝ හැමෝම සමානව ව්‍යාපාර කටයුතු වල දායක වෙන්නේ නැහැ. ඒ කියන්නේ හවුල්කරුවෝ එකිනෙකා අසමාන විදියට තමයි ව්‍යාපාර කටයුතු සඳහා දායක වෙන්නේ. ඒතර ව්‍යාපාර කටයුතු වල දායක වෙන්නේ මොන මොන ක්‍රමවලටද? අපි දන්නවා හවුල්කරුවෝ ව්‍යාපාරයට ප්‍රාග්ධනය යොදමින් ව්‍යාපාර කටයුතු වල දායක වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරට වත්කම් යොදලා මුදල් යොදලා ඒ වගේම ලීබඩු යොදලා වෙනත් දේපලක් යොදලා මේ වගේ දේපල ප්‍රාග්ධනීය වශයෙන් යෙදීමෙන් ව්‍යාපාර කටයුතු වල දායක වෙනවා හවුල්කරුවෝ. ඒ වගේම සමහර හවුල්කරුවෝ වැඩිපුර දේපල ව්‍යාපාරට යෙදුවේ නැති වුණාට වත්කම් යෙදුවේ නැති වුණාට එයාලා එයාලගේ ශ්‍රමයෙන් වැඩිපුර දායක වෙනවා ව්‍යාපාර කටයුතු වලට. තව සමහර හවුල්කරුවෝ ඉන්නවා ප්‍රාග්ධනීය ටිකයි යොදලා තියෙන්නේ. හැබැයි වැඩිපුර ශ්‍රමයේ දායක වෙන්නේත් නැහැ. නමුත් ඔවුන් කළමනාකරණ කටයුතු වලදී හොඳ දියුණු මොලයක් පාවිච්චි කරලා දියුණු අදහස් ලබා දීලා ඒ දැනුම පැත්තෙන් වැඩි දායකත්වයක් ව්‍යාපාරයට ලබා දෙනවා. ඉතින් මේ විදිහට ගත්තාම හවුල්කරුවෝ ව්‍යාපාර කටයුතු වලට විවිධ ක්‍රම හරහා සම්බන්ධ වෙනවා ව්‍යාපාරයට දායක වෙනවා. ඒතොර දරුවනේ අපි දන්නවා හවුල් ගිවිසුමේ තියෙන කොන්දේසි අනුව තමයි ලාභය විසර්ජනය කරන්නේ. නමුත් අපි දන්නවා දරුවනේ හවුල් ආඥාපනත නම් කියන්නේ හවුල් ආඥාපනත 24 වෙනි වගන්තියේ කියන්නේ හවුල් ව්‍යාපාරයක උපයන ලාභය හවුල් කරුව අතර ලාභ කොටස් වශයෙන් සමානව බෙදා දෙන්න. එහෙනම් හවුල් ආඥාපනතේ ලාභය විසර්ජනයේ සම්බන්ධයෙන් තියෙන එක කාරණයයි. කොහොමද ලාභය විසර්ජනය කරන්න කියන්නේ? ලාභ කොටස් වශයෙන් පමණයි. ඒ කියන්නේ ලාභයේ බෙදා දෙන ලාභ කොටස් වශයෙන් පමණයි. ඒ බෙදා දෙන්නේ හවුල් කරුවන් අතර සමානව. එහෙම තමයි හවුල් ආඥාපනත කියන්නේ. නමුත් දරුවනේ අපි දන්නවා ගිනුම් කරන්නේ ප්‍රධානම මඟ පෙන්වීම තමයි හවුල් ගිවිසුම. එහෙම නැත්නම් හවුල් ඔප්පුව. ඒතකොට හවුල් ඔප්පුවේ තියෙන කොන්දේසි වලට අනුව තමයි අපි ලාභය විසර්ජනය කරන්නේ. හවුල් ඔප්පුවක් නැත්නම් හවුල් ගිවිසුමක් නැත්නම් තමයි අපි හවුල් ආඥාපනතට යන්නේ. එහෙනම් හවුල් ගිවිසුමක අපිට එන ගැටලුවේ හවුල් ගිවිසුමේ තියෙන්න පුළුවන් ලාභය මෙන්න මේ ක්‍රම යටතේ හවුල් කරුව අතර බෙදා දෙන්න කියලා. එහෙම අපි ගත්තොත් අපි දකිනවා දරුවනේ ලාභ විසර්ජන තුනක්. එකක් තමයි ප්‍රාග්ධන පොලි, දෙක තමයි හවුල් වේතන,
තුන තමයි ලාභ කොටස් වශයෙන් බෙදා දීම. දරුවනේ එතකොට අපි ලාභාලාභ ප්‍රකාශනයෙන් ගණනය කළා තියෙන කාලච්ඡේදයේ ලාභය තව දුරටත් ඉදිරියට යමින් අපි ලාභාලාභ විසර්ජන ගිණුමක් පිළියෙල කරනවා. හොඳයි අපි කෙටි විරාමයකට යමු. සොප්ලොජික් ලයිව් සිතේ පෙම් සමග එක්වගෙන එන සොප්ලොජික් ලයිව් ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන සමග. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක උපුල් අමරසූරිය ආචාර්යතුමා සමග අපි ගිණුම් කරණය ඉගෙන ගනිමු. ආදරණීය දුවේ පුතේ ඔබ මේ එකතු වෙලා ඉන්නේ Soft Logic Life සිත FM සමග එක්වගෙන එන Soft Logic Life ගුරු ගෙදර අධ්‍යයන වැඩසටහනත් එක්කලා. ඔයාලා දන්නව දරුවනේ ලාභාලාභ ප්‍රකාශනයේ කොටස් දෙකයිනේ. ලාභාලාභ ප්‍රකාශනයේ මුල කොටසට අපි කියනවා වෙළඳ ගිණුම කියලා. වෙළඳ ගිණුමේ තමයි අපි විකුණුම් ආදායමෙන් ඒ විකුණු බඩුවල පිරිවැය අඩු කරලා දලලාභය ගණනය කරගන්නේ. ලාභාලාභ ප්‍රකාශනයේ මුල කොටසට අපි කියන්නේ වෙළඳ ගිණුම. වෙළඳ ගිණුමේදී අපි කරන්නේ දලලාභය ගණනය කර ගැනීම. දරුවනේ වෙළඳ ගිණුමෙන් ගණනය කරන දලලාභය ඉදිරියට අරගෙන එනවා ලාභාලාභ ගිණුමට. එමන ලාභාලාභ ප්‍රකාශනයේ ඉහළ කොටස වෙළඳ ගිණුම, ලාභාලාභ ප්‍රකාශනයේ පහළ කොටස ලාභාලාභ ගිණුම. ලාභාලාභ ගිණුමෙන් තමයි අපි දලලාභයට වෙනත් ආදායම් එකතු කරලා වියදම් ටික අඩු කරගෙන කාලච්ඡේදයේ ලාභය හොයාගන්නේ ලාභාලාභ ගිණුමෙන්. දරුවනේ මේ ලාභාලාභ ප්‍රකාශනයේ තවත් ඉස්සරහට ගියොත් ලාභාලාභ විසර්ජන ගිණුම කියන්නේ ලාභාලාභ ගිණුමෙන් පහළ කොටස. ඉතින් මේ ලාභාලාභ විසර්ජන ගිණුමේදී අපි කරන්නේ කාලච්ඡේදයේ ලාභය විවිධ මාර්ග ඔස්සේ හවුල්කරුවන් අතර බෙදා දෙන ආකාරය නිරූපණය කරනවා. ඉතින් මෙතෙන්දී අපි මේ ලාභ විසර්ජනයන් තුනම ප්‍රාග්ධන පොලි, හවුල් වේතන, ලාභ කොටස් මේ තුනම අපි ලාභාලාභ විසර්ජන ගිණුමට හර කරලා ඒක බැර කරනවා දරුවනේ හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් වලට. එනම් මේ ලාභ විසර්ජන හැම වටිනාකමක්ම ලියන්නේ කොහමද? ලාභාලාභ විසර්ජන ගිණුම හර ජංගම ගිණුම් වලට බැර. දරුවනේ අපි තව ටිකකින් ඔයාලත් එක්කලා හවුල්කරුවෝ 3 දෙනෙක් ඉන්න ව්‍යාපාරයක ලාභයේ විසර්ජනය ගැන කතා කරනවා. එතකොට ඒ නිසා මම මේ දැන් මේ පාඩම යන අතරතුර ඔයාලට මම උපදෙසක් දෙනවා දරුවනේ. ලාභාලාභ විසර්ජන ගිණුමකුයි හවුල්කරුවෝ 3 දෙනෙකුට පහසුකම් තියෙන තීරු තුනක ජංගම ගිණුමකුවේ රූල් කරලා තියාගන්න. එන ලාභයේ විසර්ජන ප්‍රකාශනය කියලා කියන්නේ තීරු දෙකේ ලේඛනයක්. ඒක සාමාන්‍යයෙන් පහළ රූල් 10ක් 12ක් විතර තියෙන තීරු දෙකේ ලාභ විසර්ජන ප්‍රකාශනයක් රූල් කරගන්න. ඒකලම පහළට රූල් 10ක් විතර තියෙන තීරු තුනක, ඒ කියන්නේ අනුතීරු ක්‍රමයට ජංගම ගිණුමක් රූල් කරලා තියාගන්න. මේ පාඩම යන අතරතුර ඔයාලට පුළුවන් ඒ ලේඛන රූල් කරලා තියාගන්න. දරුවනේ එතකොට මේ ජංගම ගිණුමට අපි බැර කරන්න ඕන මේ ලාභ විසර්ජනයන් සියල්ලම. ඒතර තවත් මොනවද ජංගම ගිණුමට එන්න පුළුවන්? දැන් ලාභාලාභ විසර්ජන ගිණුමට නම් එන්නේ ලාභයේ විසර්ජනයේ කොන්න ඔය අවස්ථා තුන පමණයි. ප්‍රාග්ධන පොලි, හවුල් වේතන ඉතිරි වෙලා තියෙනවා නම් ලාභ කොටස් වශයෙන් ඉතිරි ටික බෙදලා දෙනවා. එහෙනම් විසර්ජන ගිණුම එච්චරයි. ජංගම ගිණුමට දරුවනේ ඔය ලාභ විසර්ජන වටිනාකම් වලට අමතරව තවත් එනවා හවුල්කරුවන්ට යම් යම් බෙදා හැරීම් තියෙනවා නම්, ඒ කියන්නේ හවුල්කරුවන්ගේ ගැණිලි තියෙන්න පුළුවන්, හවුල්කරුවන්ට ප්‍රාග්ධන පොලි මුදලින් ගෙවලා තියෙන්න පුළුවන්, හවුල්කරුවන්ගේ වේතන මුදලින් ගෙවලා තියෙන්න පුළුවන්. එහෙමනම් ඒ සියල්ලම ව්‍යාපාරයෙන් හවුල්කරුවන්ට කරපු බෙදා හැරීම්. ගැණිලි, හවුල් වේතන ගෙවීම්, ප්‍රාග්ධන පොලි ගෙවීම්, මේ සියල්ලම අපි සලකනවා දරුවනේ ව්‍යාපාරයෙන් හවුල්කරුවන්ට කරපු බෙදා හැරීම් ලෙස. එහෙම බෙදා හැරීමක්, එහෙම ගෙවීමක් කළා තියෙනවා නම් ඒ සියල්ලම ජංගම ගිණුමට හර වෙන්න ඕන. ඒ කියන්නේ ගැණිලි හවුල්කරුවන්ගේ ජංගම ගිණුම වලට හර වෙන්න ඕන. මුදලින් ගෙවූ ප්‍රාග්ධන පොලි, මුදලින් ගෙවූ වේතන, ඒ සියල්ලම ජංගම ගිණුම වලට හර වෙන්න ඕන. ඒ වගේම දරුවනේ තව තියෙන්න පුළුවන් ව්‍යාපාරයේ විසින් හවුල්කරුවන්ට ගෙවන්න ඕන ව්‍යාපාරයේ වියදම් ප්‍රතිපූර්ණ. ඒ කියන්නේ ව්‍යාපාරයේ වියදමක් හවුල්කරුවන්ගේ පෞද්ගලික මුදලින් ගෙවලා තියෙනවා නම් මේවා ප්‍රතිපූර්ණය කළ යුතුයි. අපි හිතමු එක්තරා හවුල්කරුවෙක් ව්‍යාපාරයේ ගොඩනැගිලි කුලිය ගෙවලා තියෙනවා කියලා එයාගේ පුද්ගලික සල්ලි වලින්.
එහෙමනම් ඒක ව්‍යාපාරයෙන් හවුල් කරුවාට ගෙවිය යුතුයි. අපි ඒවට කියනවා දරුණේ වියදම් ප්‍රතිපූර්ණ කියලා. එහෙනම් හවුල් කරුවන්ගේ වියදම් ප්‍රතිපූර්ණ කරනවා කියන්නේ එම වියදම් හවුල් කරුවන්ගේ ජංගම ගිණුම් වලට බැර කිරීම කරන්න ඕන. ඒ වගේම දරුවනේ ව්‍යාපාරයේ විසින් හවුල් කරුවන්ගේ පුද්ගලික වියදම් ගෙවලා තියෙනවා නම් අපි හිතමු හවුල් කරුවෙකුගේ ගොඩනැගිලි කුලියක් ව්‍යාපාරයෙන් ගෙවලා හවුල් කරුවෙකුගේ රක්ෂණ වාරිකය ව්‍යාපාරයේ මුදලින් ගෙවලා එහෙනම් ඒ වගේ හවුල් කරුවන්ගේ වියදම් ව්‍යාපාරයේ විසින් කරලා තියෙනවා නම් ඒ සියල්ලම හවුල් කරුවන්ගෙන් අය කරගන්න ජංගම ගිණුමට හර කරන්න ඕන එහෙනම් මෙන්න මේ විදියට දරුවනේ ලාභ විසර්ජනයත් එක්කලා තවත් අපිට මුණ ගැහෙන ගනුදෙනු තියෙනවා හවුල් කරුවන්ගේ ජංගම ගිණුම් වල සටහන් කරන්න. හොඳයි අපේ කෙටි විරාමයකට යමු. විරාමයෙන් පස්සේ නැවත අපි එනවා හවුල් කරුවෝ 3 දෙනෙක් ඉන්න ව්‍යාපාරයක ලාභය විසර්ජනය කරන්න කොහොමද කියලා බලන්න. අපි නැවත මුණ ගැහෙමු. සොප්ලොජික් ලයිව් සිතේ පෙම් සමග එක්වගෙන එන සොප්ලොජික් ලයිව් ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන සමග. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක උපුල් අමරසූරිය ආචාර්යතුමා සමග අපි ගිනුම් කරණයේ ඉගෙන ගනිමු. හොඳයි දරුවනේ ඔබ මේ නැවත සම්බන්ධ වෙන්නේ Soft Logic Life සිත ගුරු ගෙදර ගිනුම් කරන පුනරීක්ෂණ පාඩම් මාලාව සමග. දරුවනේ මම විරාමයට කලින් ඔයාලට කිව්වා හවුල් කරුව 3 දෙනෙක් ඉන්න ව්‍යාපාරයක ලාභේ විසර්ජනය කරන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා කියලා. මම ඒ සඳහා ඔයාලට කිව්වා ලාභ විසර්ජන ප්‍රකාශනයකුත් එක්කලා තීරු තුනක් තියෙන අනුතීරු ක්‍රමයට ජංගම ගිනුමකුත් රූල් කරගන්න කියලා තීරු තුනක් තියෙන. හොඳයි ඒතර අපි මේ සඳහා පුංචි අභ්‍යාසයක් ඔයාලත් එක්ක මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට පුළුවන් දරුවනේ මේ සඳහා කඩදාසියක් අරගෙන මේ ප්‍රශ්නය අපිට ලියාගන්න. හොඳයි මම කියවන්නම් ඉතා ඉක්මනින් ඔයාලට පුළුවන් මේ ගුවන් කාලය සීමිත බැවින් ඉක්මනින් පුළුවන් දරුවනේ ඔයාලට මම මේ කියද්දි ගාන ලියාගන්න. අපි ලියාගමු මේ අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරන පළමු අභ්‍යාසය ප්‍රශ්න අංක 1 දාලා අපි ලියාගමු. අමල් කමල් සහ නිමල් හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. අමල් කමල් සහ නිමල් ගිනුම් කාලච්ඡේදයක් දෙසැම්බර් 31 තමයි අවසන් වෙන්නේ. ගිනුම් කාලච්ඡේදය දෙසැම්බර් 31 දිනෙන් අවසන් වේ. ඔවුන්ගේ හවුල් ගිවිසුමේ පහත කොන්දේසි පැවතුනේ. එහෙනම් ඔවුන්ගේ හවුල් ගිවිසුමේ දෙන කොන්දේසි ටික අපි ලියාගමු. පළමු කොන්දේසිය තමයි වාර්ෂිකව අමල්ට 180,000ක් සහ නිමල්ට 120,000ක් වශයෙන් හවුල් වේතන ගෙවීම. දැන් වාර්ෂිකව අමල්ට 180,000යි නිමල්ට 120,000යි වශයෙන් වේතන ගෙවනවා. කියන්නේ කමල්ට හවුල් වේතන නැහැ. අමල්ටයි නිමල්ටයි විතරයි හවුල් වේතන ගෙවන්නේ. දෙක සාවර ප්‍රාග්ධනශේෂ සඳහා වාර්ෂිකව 10%ක පොලියක් ගෙවන්න ඕන ගෙවිය යුතුයි. සාවර ප්‍රාග්ධනශේෂ සඳහා වාර්ෂික පොලිය 10%යි. තුන්වෙනි එක හවුල් වේතන සහ ප්‍රාග්ධන පොලිය ගෙවා තවදුරටත් ඉතිරියක් පවතී නම් එය අමල් කමල් සහ නිමල් අතර පිළිවෙලින් 2:2:1 අනුපාතයට බෙදා දිය යුතුය. ලාභ ලාභ අනුපාතය 2:2:1. ඒ කියන්නේ දරුවනේ 2:2:1 එකතු කළාම 5යිනේ. මේකේ තේරුම ලාභයෙන් අමල්ට දෙන්න ඕනේ 5/2ක්, කමල්ටත් 5/2යි, නිමල්ට 5/1යි. ඒ විදිහට ලාභ කොටස් බෙදා දෙන්න ඕන. ඊට අමතරව දීලා තියෙන තොරතුරු 2020 1/1 දිනට පැවති ශේෂ. අපි ලියාගමු දරුවනේ 2020 1/1 දිනට තියෙන ශේෂ. රුපියල් 1000 වලින් දෙන්නේ ශේෂ රුපියල් 1000 කියලා සටහන් කරගන්න. ප්‍රාග්ධන ශේෂ අමල් 800යි, කමල් 600යි, නිමල් 600යි. ප්‍රාග්ධන ශේෂ අමල් 800යි, කමල් 600යි, නිමල් 600යි. ඒ ඔක්කොම බැර ශේෂ. ඊළඟ ජංගම ශේෂ මේවත් බැර ශේෂ කියලා ලියාගන්න. ජංගම ශේෂ මොකද හර ශේෂෙන්වත් පුළුවන්නේ. මේව ඔක්කොම බැර ශේෂ. ජංගම ශේෂ අමල් 100යි, කමල් 150යි, නිමල් 70යි. දරුවනේ එතකොට ප්‍රාග්ධන ශේෂ දීලා තියෙනවා, ඒකලම ජංගම ශේෂ දීලා තියෙනවා. අපි මොනවද බලාපොරොත්තු අපිට තවතරතුරක් දීලා තියෙනවා 2020 12/31 දිනෙන් අවසන් කාලච්ඡේදයේ ලාභය
හත්සිය පනස් දාහයි ලාභය හත්සිය පනස් දාහයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ ලාභය විසර්ජනය කරන ආකාරය පෙන්වුම් කරන්න දෙක හවුල්කරුවන්ගේ ජංගම ගිනෝම් අනුතීරු ක්‍රමයට පිළියෙල කරන්න එහෙනම් දරුවනේ ලාභය විසර්ජනය කරන ආකාරය සහ ජංගම ගිනෝම් තමයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ හොඳයි අපි දැනටමත් රූල් කරගෙන තියෙනවා දරුවනේ ලාභාලාභ විසර්ජන ප්‍රකාශනයක් අපි මුලින් මේ ලාභ විසර්ජන ප්‍රකාශනයේ උඩින්ම ලියමු අමල් කමල් නිමල් හවුල් ව්‍යාපාරය 2020 12/31 දිනෙන් අවසන් වර්ෂයේ ලාභය විසර්ජනය කිරීම අමල් කමල් නිමල් හවුල් ව්‍යාපාරයේ 2020 12/31 දිනෙන් අවසන් වර්ෂයේ ලාභය විසර්ජනය කිරීම දරුවනේ අපිට ලාභය දීලා තියෙනවා 750,000යි අපි 10 වලින් හදමු එහෙනම් අපි ලියනවා මුලින්ම ලාභ විසර්ජන ප්‍රකාශනයේ කාලච්ඡේදයේ ලාභය කියලා දෙවෙනි තීරුවට දානවා 750,000 දාලා ඊට පාලෙන් ලියනවා අඩු කළා විසර්ජනයන් කියලා ලියලා යටින් ඉරක් අඳිනවා කාලච්ඡේදයේ ලාභයේ මුලින්ම දෙවෙනි තීරුවේ 750,000 දාලා ඊට පාලෙන් ලියනවා අඩු කළා විසර්ජනයන් කියලා යටින් ඉරක් අඳිනවා හොඳයි අපි කෙටි විරාමයකට යමු සොප්ලොජික් ලයිව් සිතේ පෙම් සමග එක්වගෙන එන සොප්ලොජික් ලයිව් ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන සමග Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය අද ප්‍රවීණ දේශක උපුල් අමරසූරිය ආචාර්යතුමා සමග අපි ගිනුම් කරණය ඉගෙන ගනිමු හොඳයි දරුවනේ ඔබ මේ නැවත සම්බන්ධ වෙන්නේ Soft Logic Life සිත ගුරු ගෙදර ගිනුම් කරන පුනරීක්ෂණ පාඩම් මාලාව සමග ඊළඟට අපි යමු දරුවනේ ජංගම ගිනුමට අපේ තියෙනවා රූල් කරගත කලින් රූල් කරගත තීරු තුනේ ජංගම ගිනුමක් හර පැත්තේ තීරු තුනක් තියෙනවා දර පැත්තේ තීරු තුනක් තියෙනවා එහෙනම් මේ ජංගම ගිනුම උඩින් අපි ලියනවා ජංගම ගිනුම් උඩින් ලියමු රුපියල් 1000 කියලා ජංගම ගිනුම් රුපියල් 1000 එහෙනම් හර පැත්තේ සහ බර පැත්තේ අපි තීරු වල ලියමු හර පැත්තේ තීරු තුනේ ලියමු අමල් කමල් නිමල් කියලා ඒ වගේම බර පැත්තේ අපි තීරු තුනේ ලියනවා පිළිවෙලට අමල් කමල් නිමල් කියලා අපි ජංගම ගිනුමේ ශේෂ දාගම් මුලින්ම බැරට ජංගම ගිනුමේ බැර පැත්තේ අපි ශේෂ ලියමු ශේෂය අමල්ට 100යි කමල්ට 150යි නිමල්ට 70යි එහෙනම් ආරම්භක ශේෂ දැම්ම ජංගම ගිනුමේ ඒ වගේම ලාභය විසර්ජනය කරන ප්‍රකාශනයේ කාලච්ඡේදයේ ලාභය 750 ලිව්වා දැන් අපි ඔන්න ලාභය විසර්ජනය කරන්න යන්නේ දරුවනේ අපිට තියෙනවා හවුල් ගිවිසුමේ කොන්දේසි 3ක් හවුල් වේතන දෙන්න ප්‍රාග්ධන පොලි දෙන්න ලාභ කොටස් දෙන්න එහෙනම් අපි විසර්ජන ගිනුමේ ලියාගෙන ලියාගෙන යමු ඉක්මනට අපි මුලින්ම ලියනවා විසර්ජන ප්‍රකාශනයේ හවුල් වේතන කියලා ඒ ඉස්සරහ ලියනවා අමල් කියලා පළමු තීරුවට 180යි ඊට පහලින් නිමල් කියලා පළමු තීරුවට 120යි දැන් දරුවනේ අමල් 180යි නිමල් 120යි ඒ දෙකේම එකතුව දානවා දෙවෙනි තීරුවට වරහණක් ඇතුලේ 180 120යි එකතුව දානවා දෙවෙනි තීරුවට 300ක් වරහන් ඇතුලේ 300ක් වරහන් ඇතුලේ එහෙනම් ඒලා ඒ හවුල් වේතන ජංගම ගිනුමේ බර පැත්තේ ලියන්න ඕන නං ජංගම ගිනුමේ බර පැත්තට ගිහිල්ලා අපි ලියනවා හවුල් වේතන කියලා අමල්ට 180යි කමල්ට 100ක් නිමල්ට 120යි එහෙනම් විසර්ජනයකට අඩු කරපු ටික ජංගම ගිනුම් බර කළා ඒ විදිහටම ප්‍රාග්ධන පොලිසියට 10ක් ගණනය කළා අපි ලියමු ප්‍රාග්ධන පොලි ගණනය කළාම ප්‍රාග්ධන ශේෂ මත 10ක් ගණනය කරනවා ඒතර අපි විසර්ජනය නැත්තේ අපි අඩු කරමු ප්‍රාග්ධන පොලි අමල් පළමු තීරුවට 80යි කමල් පළමු තීරුවට 60යි නිමල් පළමු තීරුවට 60යි ඒ 80යි 60යි 60යි ඒ ටික එකතුව දානවා දෙවෙනි තීරුවට වරහන් ඇතුලේ 200යි වරහන් ඇතුලේ 200යි දරුවනේ ප්‍රාග්ධන පොලි ලියන්නේ හවුල් වේතන වගේම ජංගම ගිනුම බැර පැත්තේ අපි ජංගම ගිනුමට කියලා බැර කරනවා ප්‍රාග්ධන පොලි කියලා අමල්ට 80යි කමල්ට 60යි නිමල්ට 60යි එහෙනම් හවුල් වේතන ලියන විදියටම තමයි ප්‍රාග්ධන පොලි ලිව්වේ විසර්ජනයන් යටතේ අඩු කළා ජංගම ගිනුමට බැර කළා දරුවනේ දැන් විසර්ජනය කළා ගිනුමේ අපි දැන් ලාභය 750යි හවුල් වේතන කියලා 300කුත් ප්‍රාග්ධන පොලි කියලා 200කුත් වශයෙන් දැනටමත් අපි 500ක් විසර්ජනය කළා ඉවරයි. හවුල් වේතන කියලා 300යි ප්‍රාග්ධන පොලි කියලා 200යි. ඒතර 500යිනේ 750යි කාලච්ඡේදයේ ලාභයේ තිබුණේ. ඒකෙන් දැනටමත් 500ක් විසර්ජනය කළා ඉවරයි. එහෙනම් තව තියෙනවා 250ක්.
ඒ 250 අපි විසර්ජනය කරනවා ලාභ කොටස් වශයෙන් 2ට 2ට 1 අනුපාතයට 5න් 2යි 5න් 2යි 5න් 1යි එහෙනම් බෙදා දෙන්න තියෙන ලාභය 250 5න් බෙදුවාම 1 කොටසක් 50යි ඒ වගේ දෙකක් 100යි එහෙනම් අපි ලියනවා ලාභ කොටස් කියලා විසර්ජන ප්‍රකාශනයේ ලාභ කොටස් අමල්ට 100යි පළමු තීරුව කමල්ට 100යි පළමු තීරුව නිමල්ට 50යි පළමු තීරුව එහෙනම් පළමු තීරුව පිළිවුවා 100යි 100යි 50යි ඒ ටිකේ එකතුව දානවා දෙවෙනි තීරුවට වරහන් කළා 250යි දැන් සම්පූර්ණ කාලච්ඡේදයේ ලාභය 750ම හවුල් කරුවන් අතර බෙදා දීලා ඉවරයි 300ක් බෙදා දුන්නා හවුල් වේතන කියලා 200ක් ලබා දුන්නා ප්‍රාග්ධන පොලී කියලා තව ඉතුරු වුණා 250ක් ඒක බෙදා දුන්නා ලාභ කොටස් කියලා. එහෙනම් දරුවනේ ලාභ කොටසත් අපි ජංගම ගිනුමට බැර කරනවා. ලාභ කොටස් අමල්ට 100යි, කමල්ට 100යි, නිමල්ට 100යි. දැන් දරුවනේ ඔයාලට පැහැදිලිව පේනවා ලාභය විසර්ජනය කරනකොට විසර්ජන ප්‍රකාශනයේ හවුල් වේතන ප්‍රාග්ධන පොලී ලාභ කොටස් අඩු කළා. ඒව ඔක්කොම ජංගම ගිනුමට බැර කළා. දරුවනේ විසර්ජන ප්‍රකාශනයේ අඩු වෙනවා කියන්නේ හර කියන අදහසමයි. විසර්ජන ප්‍රකාශනයේ අඩු වෙනවා කියන්නේ හර කළා. ඒව එතකොට බැර වුණේ කොහෙද? ජංගම ගිනුමට බැර කළා. දරුවනේ මම මේකේ වෙනත් මුකුත් හවුල් කරුවන් අතර බෙදා හැරීම කිසිවක් වෙන නැහැ. ලාභයේ විසර්ජනය කළා පමණයි. මේකේ ගැණිලි නැහැ. මේකේ වෙනත් වියදම් ප්‍රතිපූර්ණ නැහැ. හවුල් කරුවන්ගේ පුද්ගලික වියදම් ව්‍යාපාරයෙන් ගෙවලන්නේ සරලම අවස්ථාවක්. හොඳයි. එහෙමනම් දරුවනේ දැන් අපිට පුළුවන් හවුල් කරුවන්ගේ ජංගම ගිනුම් තුලණය කරගන්න. හර පැත්තේ කිසිම වටිනාකමක් නැහැ. එහෙමනම් බැර පැත්තේන වටිනාකම් තමයි ශේෂය. හොඳයි. එහෙනම් අමල්ගේ ශේෂයනෝ 460ක්, කමල්ගේ ශේෂයනෝ 310ක්, නිමල්ගේ ශේෂයනෝ 300ක්. හොඳයි දරුවනේ අපි නැවත කෙටි විරාමයකට යමු. විරාමයෙන් පස්සේ තවත් අපි හවුල් කරුව 3 දෙනෙක් ඉන්න ලාභය විසර්ජනය කරන ගානක් හදන්න ඕන නිසා ලාභ විසර්ජන ප්‍රකාශනයේකුයි තීරු 3 ජංගම ගිනුමගේ රූල් කළා ළඟ තියාගන්න. විරාමයෙන් පස්සේ අපි මුණ ගැහෙමු සොප්ලොජික් ලයිව් සිත ගුරු ගෙදර ගිනුම් කරන පුනරීක්ෂණ පාඩම් මාලාව සමග. සොෆ්ට් ලොජික් ලයිෆ් සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක උපුල් අමරසූරිය ආචාර්යතුමා සමග අපි ගිනුම් කරණය ඉගෙන ගනිමු. හොඳයි දරුවනේ, වේකේටි විරාමයෙන් පස්සේ ඔබ නැවතත් සම්බන්ධ වෙන්නේ සොෆ්ට් ලොජික් ලයිෆ් සිත ගුරු ගෙදර ගිනුම් කරන පුනරීක්ෂණ පාඩම් මාලාවත් එක්කලා. දරුවනේ අපි විරාමයට කලින් ලාභ විසර්ජනය සහිත පුංචි අභ්‍යාසයක් කළා. ඉතින් මම පොරොන්දු වුණා මේ විරාමයෙන් පස්සේ නැවත අපි මුණ ගැහෙනකොට හවුල්කරුව 3 දෙනෙක් සිටින ව්‍යාපාරයක ලාභ විසර්ජනය කරන අභ්‍යාසයක් කරනවා කියලා. හොඳයි, අපි මේ ගාන සටහන් කරගමු ඉතාම කෙටියෙන්. ඔයාලට පුළුවන් මේ ගාන ලියාගන්න. මම කියන්නම්. රම්‍යා සුරම්‍යා සුභා සමානව ලාභාලාභ බෙදා ගනිමින් ව්‍යාපාරයක් කරගෙන යනවා. දරුවනේ මේ ව්‍යාපාරයේ හවුල්කරුවෝ ලාභාලාභ බෙදාගන්නේ සමානව. එහෙනම් සමානව ලාභාලාභ බෙදා ගන්න හවුල් ව්‍යාපාරයක් මේක. දෙවෙනි කොන්දේසිය තමයි සෑම හවුල්කරුවෙකුටම මාසිකව 10,000 බැගින් හවුල් වේතන ගෙවීම. මාසෙට තමයි 10,000. ඉතාල වැදගත් දරුවනේ. මාසෙට 10,000 කිව්වහම අපි අවුරුද්දකට ගාන හදන නිසා මේක 12න් වැඩි කරලා ගන්න ඕන. එමනම් මාසයකට 10,000ක් නම් වාර්ෂිකව අපි මෙන්න පැත්තෙන් සටහන් කරගත්තොත් 120,000යි. සාවර ප්‍රාග්ධන ශේෂ සඳහා වාර්ෂිකව 10,000ක පොලියක් ගෙවන්නත් ඕන. දරුවනේ 2020 ජනවාරි පළවෙනිදා තියෙන ශේෂ ටික දීලා තියෙනවා. අපි ලියාගමු ප්‍රාග්ධන ශේෂ තියෙනවා රම්‍යා. මේ දහස් වලින් අපිට දීලා තියෙන්නේ ප්‍රාග්ධනයේ රම්‍යා 600යි, සුරම්‍යා 500යි, සුභා 400යි දහස් වලින්. දරුණේ ජංගම ශේෂ අපිට දීලා තියෙනවා රම්‍යාගේ බැර ශේෂයක් තියෙනවා 50ක, සුරම්‍යගේ තියෙන හර ශේෂයක් 80ක, සුභාගේ තියෙනවා බැර ශේෂයක් 20ක. එහෙනම් රම්‍යගේ සුභාගේ බැර ශේෂ තියෙනවා, හැබැයි සුරම්‍යගේ විතරක් තියෙනවා 80ක හර ශේෂයක්. ඊට අමතරව අපිට තව තොරතුරු කීපයක් දීලා තියෙනවා. තුන්වෙනි තොරතුර 2020 වර්ෂය තුල රම්‍යා රුපියල් 50,000ක්ද සුභා රුපියල් 40,000ක්ද වශයෙන් මුදල් ගැන්ලි සිදු කර ඇත.
රම්ය 50000කුත් සුභා 40000කුත් වශයෙන් මුදල් ගැන්වි සිදු කරලා තියෙනවා. ඊට අමතරව සෑම හවුල් කරුවෙකුටම වාර්ෂික හවුල් වේතන වලින් 75%ක් මුදලින් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ දරුවනේ හවුල් වේතන වලින් 75%ක් අවුරුද්ද තුල මුදලින් ගෙවලා තියෙනවා. අන්තිම තොරතුර තමයි 2020 12/31 දිනෙන් අවසන් වූ කාලච්ඡේදයේ ලාභය 600,000යි. එහෙම නැත්නම් 610,000යි. හොඳයි දරුවනේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ 2020 12/31 දිනෙන් අවසන් කාලච්ඡේදයේ ලාභය විසර්ජනය කරන ආකාරය සහ හවුල්කරුවන්ගේ ජංගම ගිනුම් අනුතීරු ක්‍රමයට. හොඳයි අපි කෙටි විරාමයකට යමු. සොප්ලොජික් ලයිව් සිතේ පෙම් සමග එක්වගෙන එන සොප්ලොජික් ලයිව් ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන සමග. Softlogic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක උපුල් අමරසූරිය ආචාර්යතුමා සමග අපි ගිනුම් කරණය ඉගෙන ගනිමු. හොඳයි එහෙනම් ඔයාලා විරාමයට කලින් මං හිතන්නේ රූල් කරගත්තා ලාභාලාභ විසර්ජන ප්‍රකාශනයක්, ඒ වගේම හවුල්කරුවන්ගේ ජංගම ගිනුමක්. දරුවනේ අපි ලාභ විසර්ජන ප්‍රකාශනයට යමු. ඒකේ උඩින්ම ලියා ගන්න රම්යා සුරම්යා සහ සුභා හවුල් ව්‍යාපාරය 2020 12/31 දිනෙන් අවසන් කාලච්ඡේදයේ ලාභය විසර්ජනය කිරීම. දරුවනේ මේ ලාභ විසර්ජන ප්‍රකාශනයේ අපි උඩින්ම ඇතුලෙන් ලියාගමු. කාලච්ඡේදයේ ලාභය අපි දෙවෙනි තීරුවට දානවා 600ක්. දහස් වලින් අපි ගාන හදන්නේ උඩින් රුපියල් 1000 කියලා දාගන්න. කාලච්ඡේදයේ ලාභය අපි දාන්නේ දෙවෙනි තීරුවට 600යි. ඊට පහලින් අපි ලියනවා අඩු කළා විසර්ජනයන් කියලා ලියලා යටින් ඉරක් අඳිනවා. විසර්ජනයන් කියලා ලියලා යටින් ඉරක් අඳිනවා. දරුවනේ විසර්ජනයන් තමයි ප්‍රාග්ධන පොලි, හවුල් වේතන, ලාභ කොටස් කියලා කියන්නේ. හොඳයි අපි යමු ජංගම ගිනුමට. ජංගම ගිනුමේ උඩින් ලියනවා ජංගම ගිනුම් රුපියල් 1000. දැන් අපි ජංගම ගිනුමේ හර පැත්තේ හවුල්කරුවන්ගේ නම් ටික ලියාගමු. පළමු තීරුවේ රම්යා, දෙවෙනි තීරුවේ සුරම්යා, තුන්වෙනි තීරුවේ සුභා. අපි යනවා ජංගම ගිනුම් බැර පැත්තට. පළමු තීරුවේ ලියනවා රම්යා, ඊළඟ තීරුව සුරම්යා, අන්තිම තීරුව සුභා. දරුවනේ කලින් ගානට වඩා මේ ගාන පොඩි වෙනසක් තියෙනවා. සුරම්යාගේ ශේෂය හර රම්යගේ සුභාගේ විතරයි බැර ශේෂ තියෙන ජංගම ගිනුමේ. එහෙනම් දරුවනේ අපි ඉස්සෙල්ලාම යමු ජංගම ගිනුමේ හර පැත්තට. හර පැත්තේ ලියන්න ශේෂය කියලා රම්යාට ඉරක්, සුරම්යට දාන්න 80ක්, සුභාට ඉරක්. එනම් බැරපැත්තට යමු. බැරපැත්තේ තියෙන ශේෂය කියලා රම්යාට 50යි, සුරම්යාට ඉරක්, සුභාට 20යි. හරි දරුවනේ අපි දැන් ශේෂ දිරුවා. දැන් අපි හවුල් ගිවිසුමේ කොන්දේසි අනුව මුලින්ම ලාභයේ විසර්ජනය කරමු. එහෙනම් මම මුලින්ම ලියනවා හවුල් වේතන. මාසෙට 10000ක් කිව්වහම අවුරුද්දට 120000ක්. අපි ලියමු විසර්ජන ප්‍රකාශනයේ විසර්ජනයන් යටතේ හවුල් වේතන රම්යා 120යි, සුරම්යා 120යි, සුභා 120යි. ඒ තුනේ එකතු අපි දානවා ඊළඟ තීරුවට වරහන් ඇතුලේ 360යි. අපි ජංගම ගිනුමට ඇවිල්ලා බැර කරනවා හවුල් වේතන 120යි, 120යි, 120යි. හොඳයි අපි ඊළඟට යනවා නැවත ලාභ විසර්ජන ප්‍රකාශනයට. ඒක අපි ලියනවා දරුවනේ ප්‍රාග්ධන පොලි රම්යා 10% ගාන ගණනය කරන්නේ 600/10ක් 60යි, සුරම්යගේ 500/10ක් 50යි, සුභාගේ 400/10ක් 40යි. එමනම් අපි ලියනවා විසර්ජන ප්‍රකාශනයේ ප්‍රාග්ධන පොලි රම්යා 60යි, සුරම්යා 50යි, සුභා 40යි. ඒ ටික එකතු අපි දානවා ඊළඟ තීරුවට වරහන් 150යි. අපි යනවා ජංගම ගිනුමට බැර කරනවා ප්‍රාග්ධන පොලි 60යි, 50යි, 40යි. දරුවනේ ලාභ විසර්ජන ප්‍රකාශනයට නැවතෙමු. බලන්න දැන් ලාභයේ තිබුණා 600,000ක්. දැනටමත් ඒකෙන් විසර්ජනය කළා ඉවරයි හවුල් වේතන කියලා 360කුත්, ප්‍රාග්ධන පොලි කියලා 150කුත්. එහෙනම් අපි දැනටමත් 510ක් විසර්ජනය කළා ඉවරයි. 600න් 510ක් විසර්ජනය කළාම දරුවනේ තව තියෙන්නේ 90යි. මේ ලාභයේ වශයෙන් බෙදා දෙන්න තියෙන 90 හවුල් කරුව අතර සමානව බෙදා දෙනවා තුන් දෙනාට. 90න් 3/1, 3/1, 3/1 වශයෙන්. එමනම් විසර්ජන ප්‍රකාශනයේ ලියනවා ලාභ කොටස් රම්යා 30යි, සුරම්යා 30යි, සුභා 30යි. ඒ
ඒතිගෙ එකතුව දාන අපි ඊළඟ තීරුවට වරහන් ඇතුලේ 90යි. දැන් සම්පූර්ණ ලාභ 600,000ම විසර්ජනය කළා ඉවරයි. දරුවනේ ලාභ කොටසොත් ජංගම ගිණුමට බැර වෙන්නේ. හවුල් වේතන, ප්‍රාග්ධන පොලි, ලාභ කොටස්. ඒ සියල්ලම ජංගම ගිණුමට බැර වෙන්නේ. එමන අපි ලාභ කොටස් කියලා ජංගම ගිණුමට බැර කරනවා. රම්මැට 30යි, සුරම්මැට 30යි, සුබාට 30යි. දරුවනේ අපි කලින් අභ්‍යාසයෙන්ොත් මේ කොටස් ටික ඉගෙන ගත්තා. එහෙනම් දැන් බලමු මේ අභ්‍යාසයෙන් අපි විශේෂයෙන් ඉගෙන ගන්න කාරණා තව මොනවද කියලා. දරුවනේ මේක අපිට තියෙනවා හවුල් කරුවන්ගේ ගැණිලි සහ හවුල් වේතන මුදලින් ඉවත් කරගෙන තියෙන ඒවා සටහන් කරන්න. එහෙනම් දරුවනේ අපි හවුල් කරුවන්ගේ මුදල් ගැණිලි ජංගම ගිණුමට හර කරනවා. ගැණිලි ලියන්නේ මුදල් ගැණිල්ල මුදල් ගිණුම බැර වෙලා තියෙන්නේ. අපි ඒව ජංගම ගිණුමට හර කරනවා. එහෙනම් ජංගම ගිණුමට හර කරමු ගැණිලි කියලා රම්යාගේ තීරුවට 50යි සුරම්යට ඉරක් සුබාට 40යි. ගැණිලි රම්යට 50යි සුබාට 40යි වශයෙන් හර කළා ජංගම ගිණුමේ. ඒ වගේම දරුවනේ හවුල් වේතන වලින් 75%ක් මුදලින් ගෙවලා තියෙනවා. හවුල් වේතන 120,000යිනේ 75%ක් බැලුවාම එන්නේ 90,000යිනේ. එහෙනම් 90 තුන් දෙනාටම ගෙවලා. මුදලින් ගෙව්වා නම් ඒවා මුදල් ගිණුමට බැර වෙලා තියෙන්නේ. අපි ජංගම ගිණුමට හර කරමු. එහෙනම් ජංගම ගිණුමට හර කරනවා ගෙව් වේතන 90යි 90යි 90යි. තුන් දෙනාටම 90 හර කළා. එහෙනම් අපිට පුළුවන් පුතේ දැන් සියල්ල සටහන් කළා ඉවරයි. ලාභයේ විසර්ජනයේ සටහන් කළා. හවුල් කරුව මුදලින් ඉවත් කරගත්ත ගැණිලි සහ ඔවුන්ගේ හවුල් වේතන සටහන් කරගත්තා. දැන් අපිට පුළුවන් දරුවනේ ජංගම ගිණුම් තුලනය කරගන්න. දැන් රම්යාගේ ගිණුමේ බලන්න බැර පැත්තේ තියෙනවා 50යි 120යි 60යි 30යි. එයාගේ හර පැත්තේ තියෙන්නේ 50යි 90යි. එවනම් බැර පැත්ත වැඩිනේ. රම්යාගේ බැර පැත්ත එකතු කරනවා. බැර එකතු වෙනවා 260ක්. ඒ එකතුවම හර පැත්තටත් දානවා 260යි. එතකොට හර පැත්ත දැනට තියෙනවා 140ක්. ඒක අඩු කළාම එයාගේ ඉදිරියට අරගෙන යන බැලන්ස් එක එන්නේ 120යි. අපි බලමු සුරම්මගේ. සුරම්මගේ බැර තියෙනවා එකතුව 200ක්. ඒකතුවම හර පැත්තටත් දැම්මාම හර පැත්තේ තියෙනවා එයාගේ 90ක් දැනට. ඒ 290 අඩු කළාම එයාගේ ඉදිරියට ගෙන යන ශේෂය එනවා 110ක්. සුභාගේ බැර පැත්තේ තියෙනවා 210ක්. ඒක හර පැත්තට දැම්මාම හර පැත්තේ දැනට එයාගේ තියෙනවා 130ක්. ඒ 90 සුභාගේ ඉදිරියට ගෙන යන ශේෂය එනවා දරුවනේ 80ක්. එහෙමනම් ඉදිරියට ගෙන යන ශේෂ රම්යා 120යි, සුරම්යා 110යි, සුභා 80යි. හොඳයි දරුවනේ, ඔය අපි කතා කළේ ලාභයේ විසර්ජනය කරන්නේ කොහොමද කියන කාරණය. හොඳයි, අපි එමනම් අදට පාඩමේ නතර කරනවා. අපි ලබන සතියේ හවුල්කරුවන් ප්‍රාග්ධන යෙදීම්, කීර්තිනාමයේ සටහන් කිරීම වෙනාදී සාකච්ඡා කරමු. අදට මම ඔබගෙන් සමුගන්නවා සොප්ලොජික් ලයිව් සිත ගුරු ගෙදර ගිනුම් කරන පාඩමෙන් ලබන සතියේ හමුවීමේ බලාපොරොත්තුවෙන්. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කිව්වේ මේකෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life.